අවසරයි පින්වත් ස්වාමින්වහන්සේ වර්තමානයේදී භෞතිකවාදීන් බුදුදහම නිගරු කිරීමට වසවලාහක සූත්‍රයේ වලාහක දෙවියන්ට රායක ක්‍රියාවක යෙදීම වැස්ස ඇතිවීමට හේතුවක් වන බව සඳහන් වීම යොදාගනී. ඔවුන් ඒ විද්‍යාත්මක නොවන බව දක්වයි. මේ පිළිබඳ ඔවුන්ට දිය හැකි පිළිතුර කුමක්ද? වැස්ස ඇතිවීම තවත් හේතු ත්‍රිපිටකයේ සඳහන්ද? තවත් සමහර මෙම සූත්‍ර පසුකාලීනව ත්‍රිපිටකයට එකතු වූ බව සඳහන් කරයි. එලෙස ත්‍රිපිටකයට පසුකාලීනව අලුත් ඒවා එකතු වී තිබේද? ඒ වගේම ස්වාමින්වහන්සේ මතකයේ තැන්පත් වන්නේ මොළයේ ඇති නියුරෝන තුල බව විද්‍යාවේ කියයි. මේ මතයේද බුදුදහම ඔස්සේ වැරදි බව පෙන්වා දීමට ඇති කවුණු පහදා දී හැකිද ස්වාමින්වහන්සේ? ඔබ වහන්සේට මේ භවයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා, දීර්ඝායස ලැබේවා කියලා. සත්පුරුෂ පින්වත්නි, වලාහක දෙවියන්ට රාගී ක්‍රියාවක යෙදීම වැස්ස ඇතිවීමට හේතුවක් බව සඳහන් වීම යොදා ගන්නවා කිව්වහම වැස්සට අදාළව තව බොහෝ කරුණු අපේ ත්‍රිපිටකයේ සඳහන්. අකල් වැස්සකදී ඒ අකල් වැස්සට බලපාපු හේතුව ගැන තමයි සඳහන් වෙන්නේ ඔය වස්සවලාහක සූත්‍රයේ. ඒක එක්තරා අකල් සිදුවීමක්. සියලුම කාලයට සිදුවන සිදුවීම් එහෙම නෙමෙයි. නැත්තම් වස්සාන ඍතුව කිව්වහම ඉන්න දේව රෝක්කෝම අපේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා හසේ ඉඳන් කාමයේ හැසිරෙන්නේ. ඔය මේ ඍතු වල හේමන්ත, ගිම්හාන, වස්සාන කියන ඍතු තුනේදී දැන් මේ ඔය භෞතිකවාදීන් කියන විදිහට මේ වහින ඍතුවේදී එහෙමනම් ඉන්න සියලුම දේවරු ඇවිල්ලා මේ වලාකුළු වල මේ සංසාරකයේ දෙන්න වෙනවා, ඕගේ රාගය කියා කරන්න වෙන ඔය කියන විදිහට. දෙවරුන්ගේ රාගී ක්‍රියාවන් සිදුවන කාලයේ මේ වහින වස්සාන කාලයේද පින්වත්නි, ඒක සම්පූර්ණ වැදීම එක තැනකින් දෙතැනකින් අල්ල ගන්න හදනවනේ මේ මෝඩකමට. ඒක ඔවුන්ගේ අනුවණකම, අඥානකම. ඔවුන්ට ඕන මොන විදියෙන් හරි උතුම් බුදුදහමට වචනයකින් හරි පීඩාවක් ඇති කරන්න. හැබැයි එහෙම පීඩාවක් ඇති වෙන්න ඔවුන්ට අකුසල කර්ම වෙනවා මිසක් වලාහක දෙවරු අතර ඒ වගේ මේ කලාතුරකින් සිද්ධ වෙන්න පුළුවන්, කලාතුරකින් විය හැකි සිදුවීමක් තමයි ඔය සඳහන් වෙන්නේ. ඒක ඔවුන්ගේ කීඩාවන් එක කලාතුරකින් විය හැකි සිදුවීමක්. නිතරම සිදුවන වැස්ස ඒට අදාළ නැහැ. අර ඔවුන්ගේ ක්‍රියාකලාපවලදී ඇතිවන සාමාන්‍ය වෙනස් සිදුවීමක්. නැත්තම් අර විවිධ සත්තුන්ගේ බිත්තර දාන කාල වගේ දෙවියන්ගේ කාමයේ හැසිරෙන කාලේ වහින මේ වස්සාන ඍතුව දෙකල වැරදි මතවලට යන්න හොඳ නැහැ. මේක භෞතිකවාදීන් කවුරු තේරුම් ගන්න බැරුවට කියන මෝඩ කතාවක්. ඔවුන්ට පිළිතුරු ලබා දෙන්න ඒක වස්සවලාහක සූත්‍රයේ අදාළ කාරණාවට විතරක් තියෙන එක්තරා පුංචි සිදුවීමක් විතරයි. අනිකුත් සියලුම වැස්සවල ඇති වෙන්නේ ඒ අනුව නෙමෙයි කියලා. වැස්ස ඇති වෙන්න මේතින් ස්වභාව ධර්මයේ ක්‍රියාකලාපය ඕනේ. ඒකේ විදිය සඳහන් වෙන අපේ ධර්මයේ. වැස්ස ඇතිවීමට තවත් හේතු ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. මේ ඇතිවන ක්‍රියාවලිය විද්‍යාත්මක ක්‍රමවේදයේ තවත් ආකාරයකින් සඳහන් වෙනවා. තවත් සමහර මෙම සූත්‍ර පසුකාලීනව ත්‍රිපිටකයට එකතු වූ බව සඳහන් කරන ඒක වැරදි. පසුකාලීනව ත්‍රිපිටකයට එකතු වුණා නෙමේ භෞතිකවාදීන් පසුකාලීන ඊයේ පෙරේද වගේ විකාර මෝඩ අදහස් නිර්මාණය කරගෙන තියෙනවා. ඔවුන් ත්‍රිපිටකයේ අදාළ දේ අටුවාවත් එක මොකද්ද මේ කියන්නේ කියලා බලන්නේ නැතුව ඔවුන් ඒකක් විතරක් අල්ලගෙන ඒ වචනයක් දෙකක් විතරක් අල්ල ගන්න හදන සම්පූර්ණ සූත්‍ර අටුවාව එක සම්පූර්ණ සිද්ධිය බලන්නේ නැතුව ඔවුන්ට ඕන කරලා තියෙන්නේ හිරිය බුදුදහමට සම්බුදු සසුනට හානි කිරීම මිසක් ඇත්ත තේරුම් ගන්නවත් ඇත්ත පෙන්වීමවත් නෙමෙයි. ඒකයි ඔය ප්‍රශ්නේ. ඔවුන්ව බැහැර කරන්න. ඔවුන් සමග වාදිවාද කරන එකේ තේරුම්කුත් නැහැ. අසත්පුරුෂ විදිය සලකලා ඔවුන් ඉවත් කරන්න. ඒ වගේම ස්වාමින්වහන්සේ මතකය තැම්පත් වන්නේ මොළයේ ඇති නියුරෝන තුල බව විද්‍යාවේ කියයි. මේ මතය බුදුදහම ඔස්සේ වැරදි බව පෙන්වා දීමට ඇති කරුණු පහදා දී හැකිද ස්වාමින් වහන්සේ කියලා. ඔව් පින්වත්නි, ඒක සම්පූර්ණ වැරදි. මොළයේ එක කොටසක් මතකයට උපකාර වෙනවා. මොළයේ මේ ශරීරයේ පවත්තන ප්‍රධාන අංගය ශාරීරික ක්‍රියාකාරකම් කරන ප්‍රධාන ස්ථානයේ මොළය. එතකොට බුදුදහමේ මේක විස්තර කරන්නේ මේ විදිහට. කෙනෙක් මැරලා උපදිනකොටම ප්‍රතිසන්ධි විඥානයත් එක්ක වේදනා සංඥා සංකාරය එකට පහළ වෙන රූපයත් එක්ක පංච උපාදානස්කන්ධේ එකටම පහළ වෙනකොට ඒ පංච උපාදානස්කන්ධේ පළවෙනි සතිය දෙවෙනි සතිය පහුවීගෙන යති මොළයේ ටික ටික හැදෙන මට්ටම ඇවිල්ලා 14 වෙනි සතිය වගේ වෙදි තමයි ඒ මට්ටමට හැදිච්ච මොළයේ ක්‍රියාකාරී වෙන පටන් ගන්නෙ. 14 වෙනි සතිය වෙනකම්ම මේ ශරීරයට අදාළ ක්‍රියාකාරකම් මොළයෙන් නෙමෙයි උනේ. කර්මයෙන්, සිතින්, උණුසුමින්, ආහාර වලින්. එතකොට සිත ධම්මාරම්මන අරගෙන මන ආයතනේ ධම්මාරම්මන අරගෙන ඒ වෙනකුණුත් පැවැත්ම 14 වෙනි සතිය වගේ වෙද්දි ඊට පස්සේ මෙලොව බිහි වුණාට පස්සේ මොලේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න හුස්ම ගැනීමෙන්ලා මොලේ ඕන. හැබැයි මොලේ නැතුව මොලේ පොඩ්ඩක්වත් හැදෙන්නේ නැතුව උපදින ළමයි ඉන්නවා. ඉපදුණු ගමන් ඒ ළමයි මැරෙනවා. මොලේ පොඩ්ඩක්වත් හැදලා නැතුව කොහොමද මව කුසේ මාස 10ක් හැදුනේ? විද්‍යාවෙන් ඔය කියන දෙයට මේ ප්‍රශ්නේ අහන්න එයාකින් මාස 10ක් මොලයක් නැතුව මව කුසේ හැදුනේ කොහොමද ළමයෙක් කියලා. නියුරෝන මොලේ නැත්නම් කොහෙද තියෙන්නේ කියපු කෙනාගේ නියුරෝන් දෝකට දාන්න වෙන්නේ. පින්වත්නි මොලේ අවශ්‍ය වෙන්නේ මේ ශාරීරික ක්‍රියාකාරකමට. ඉපදුණාට පස්සේ 14 වෙනි සතියේ ඉඳලා ක්‍රියාත්මකුණු මොලය ඉපදුණාට පස්සේ ක්‍රියාකාරී වෙලා හුස්ම ගැනීම ඉඳන් හැම ක්‍රියාකාරකමකට උපකාර වෙනවා. යම් දවසක ඒ කෙනාගේ මොලේ අක්‍රිය වුණාම මොලේ සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වුණාම කෝමා තත්ත්වයකටපත් වුණාම ඒ කෙනා ඊළඟට ජීවත් වෙන දින කීපය තුළ මොකද්ද වෙන්නේ? මොලේ මැරිලා නේන මැරෙන්න එපාය. මොලේ මැරිලත් ඇයි මැරෙන්නේ නැත්තේ? ඒ හේද වස්තුවේ ඇසුරේ විඥාන ධාතු පරම්පරාව පවතින හින්දානේ. ඒ විදිහට කරුණාකාරණා බලන්න ඒ කාල සීමාවෙත් මනෝද්වාරයේ ධම්මාරම්මනත් එක්ක ක්‍රියාත්මක වීමෙන් කර්ම රැස් කර ගැනීමක් සිද්ධ වෙනවා. මේ විදිහට පින්වත්නි මොළය මිය ගියා කියලා කිව්වට පස්සේ අහපව මොළේ ක්‍රියාත්මක වුණු අවස්ථාවක් තියෙනවා වොන්තරම්. ඒත් වෛද්‍යවරු මොළේ මිය ගියා කියවහම නියුරෝන ක්‍රියාත්මක නැහැ කියලා කිව්වයි කියමුකෝ. අහපෝ ඒ කට්ටියගේ මොලේ ක්‍රියාකාරී වෙනවන අවුරුදු 4-5කට ගියාම එහෙම ක්‍රියාකාරී වුණ අවස්ථා තියෙනවානේ. එතකොට මොකද වෙන්නේ? ඒ නිසා විද්‍යාත්මකව ඒ කියන කවුණු 100ට 50ට 50 තියන්න පින්වත්නි බුදුදහම උගන්වන කරුණු 100ට 100ක්ම තියන්න. අර 100ට 50 50 තිබ්බත් ඒ පක්ෂව තියෙන 50ත් තව අඩු වීගෙන යනවා. සමහර විද්‍යාත්මක කරුණු වලදී 100ට 5ක් තරම්වත් සමහර කරුණු පිළිගන්න බැරි තරම් වැරදි කාරණා වෙනවා. ඒ නිසා මේ කවුනේදී ඔය ඇත්තෝ මොලේ ශාරීරික ක්‍රියාකාරීත්වයට උමනා බවත් සිත සසරීක ක්‍රියාකාරීත්වයට උමනා බවත් තේරුම් ගන්න.